අපි දන්නවා සමාජයේ මේ වෙනුවට දේශබන්ධු තෙන්නකෝන්ගේ හඬපටයක කොටසක් ආන්දෝලනයකට ලක් වෙලා තියෙනවා. ඒකේ ගොඩක් අය ඒ කියන කොටස දැකලාම කියනවා මේ දේශබන්ධු තෙන්නකෝන් කියන මේ නිලධාරියා මේ පොලිස්පති සීන බලන්න ඉන්න මේ නිලධාරියට කතා කරන්න දන්නේ නැද්ද කියලා. يعني මිනිස්සු හරිම ඉතාමත් ආවේගශීලීව මාත් එක්ක කතා කරනවා මේ කොටසේදී. ඒතර මම තීරණය කරා සම්පූර්ණ හඬපටය අද නිකුත් කරන්න. මොකද එතනදී ඒ කොටස විතරක් නෙමෙයි මොහු මාත් එක්ක ඇත්තටම ලොකු රණ්ඩුවකට යනවා. මේ රණ්ඩුවකට යන හේතුවත් මම ඉදිරිපත් කරලම අපි මේක පැහැදිලි කරන්න. මොකද ඒ වගේම ගරුත්වය කියන දේ පොලිස් නිලධාරින් මම ජීවිත කාලය තුල මම 2010 ඉඳන් වගේ මේ යතුරුපැදි ප්‍රශ්න සම්බන්ධයෙන් කතා කරනවා. ප්‍රසිද්ධ නොවි 2015 පස්සේ ප්‍රසිද්ධිය අපි කතා කරනවා. හැබැයි මේ සියලුම කාරණාවලදී අපි ගරුත්වය පොලිස් නිලධාරින්ට දීලා දෙනවා. හැබැයි ඒ ගරුත්වය ලබන්න ඒගොල්ලෝ සුදුසුකම් තියෙන්න ඕනේ. ඒගොල්ලෝ සුදුසු වෙන්න ඕනේ ගරුත්වය ලබන්න. සමහරක් නිලධාරීන් හිතනවා මේ ඒගොල්ලෝ සීනියර් DID වුණා කියලා ඒගොල්ලන්ට ගරුත්වය දෙන්න ඕනේ කියලා. ගරුත්වය කියන්නේ තමන් හම්බ කරගන්න දෙයක් මිසක් ලබන දෙයක් නෙමෙයි. ඒක මතක තියාගන්න ඕනේ. එතකොට අපි නිලධාරීන්ට බනින්න ඕන තැනදී අපි දොස් කියන අපි ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අපි ඒක කවදක්වත් එහෙම වෙන්නේ නැහැයි කියන්නේ. අපි හොඳට කතා කරන නිලධාරීන් එක්ක ඉතාමත් හොඳින් කතා කරනවා. නිලධාරියද ජනාධිපතිවරයාද ඇමතිවරයාද මන්ත්‍රීවරයාද කියනක අදාළ නැහැ. අපි හොඳට අපි කතා කරනවා. හැබැයි දොස් කියන්න ඕන තැනදී උන්ගේ අපිට ඇඟට කඩාවට පයින් තැනද අපිත් ඇඟට කඩාගෙන පයින්නවා. ඒක අපි ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ වගේම මගේ අධ්‍යාපනය දැන් මේ ගොඩාක් වෙලාවට සෝෂල් මීඩියා එකේ අහන දෙයක් තමයි මෙයා රස්සාවක් කරන්නේ නැතුව අරගල කරනවා නේද. මම රස්සා ආයතන දෙකකට රැකියා කරනවා. මම පුද්ගලයෙක් හැටියට ස්වයං රැකියාවක් ලෙස පරිගණක මුදුගාංග වගේම වෙබ් අඩවි වගේම පරිගණක හાર્ඩ්වෙයා සම්බන්ධයෙන් මට අධ්‍යාපන සුදුසුකම් තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඒවා කටයුතු කරනවා. ඒවා ඒ දේවල් කරගෙන තමයි මගේ ජීවිතේ මම ගැට ගහගෙන ඉදිරියට යන්නේ. ඉතින් ඒක ගැනත් පොඩ්ඩක් කියන්න කැමති. ඔය නිකන් වීඩියෝ කමෙන්ට් වීඩියෝ වගේ මේ දාන. හැබැයි අපේ අර ස්වයන් රැකියාවක් හැටියට මේක කරන හින්දා අපිට කාලය කියන දේ තියෙනවා. නිශ්චිත උදේ 8 ඉඳන් හවස 2 වෙනකම් වැඩ කරන්න ඕනේ. උදේ 8 ඉඳන් හවස 5 වෙනකම් වැඩ කරන්න ඕනේ කියලා වැඩ පිළිවෙලක නැහැ මම. ඒ හින්දා මට රිසිසේ මගේ නිදහසේ ඕ මම වෙන කෙනෙක්ව මගේ වැඩ කටයුතු කරන්න දාලා හෝ මට ඒ කමිෂන් එක අරගෙන හරි මට මගේ ව්‍යාපාර කටයුතු කරගෙන ස්වයන් රැකියා කටයුතු කරගෙන වැඩ කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම පොලිසියේ සැකකරුවන් අපි දන්නවා අපරාධකාරයෝ කියලා චෝදනා කරපු අය ආපු ගමන් මොකද කරන්නේ පොලිසිය අර නිකන් ගිහිල්ලා අර ආයුධ පෙන්වන්න ගිහිල්ලා මැරෙනවා. අපි දන්නවා මාකන්දුරේ මදුෂ්ට වෙච්ච දේ. එතකොට අපි දන්නවා ඒක වුණාම කියනවා මේ සම්බන්ධයෙන් මොහුට චෝදනා තිබුණා. මොහුට මේ චෝදනා තිබුණා. මොහු මෙහෙම චෝදනා ලද පුද්ගලයෙක්. මීට කලින් චෝදනා තිබුණ. දැන් අන්න ඒ චෝදනාකාරකමම අපි දැන් දේශබන්ධු තෙන්නකෝන්ගේ ඇඟට කපනවා. ඒ විදියම දැන් ඒගොල්ලෝ හරි මාධ්‍ය ප්‍රකාශක හරි දක්ෂයිනේ. මේ පුද්ගලයාට මීට පෙර මෙහෙම චෝදනා තිබුණා. චෝදනා දෙය දැන් දේශබන්ධු තෙන්නකෝන්ට තියෙන චෝදනා ගැනත් අද මම කියන්න යන්නේ. ඒ වගේම මෙතනදී මේ සම්පූර්ණ හඬපටයත් නිකුත් කරනවා. ඒ එක්කම මේ දේශබන්ධු තෙන්නකෝන් නැමැති බස්නාහිර බලාද භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට චෝදනා රැසක් තියෙනවා. එතකොට පාස්කු ප්‍රහාරය පිටිපස්සේ පාස්කු ප්‍රහාරය වෙන්නට දීලා බලන් හිටීමේ ක්‍රියාව පිටිපස්සේ දේශබන්ධු තෙන්නකෝන්ට විරුද්ධව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව නිර්දේශ නිකුත් කළා තියෙනවා. මේක තමයි බිම්පොළවේ යථාර්ථය. එතකොට මේ මෑතකදී දැන් ඔන්න මේ සිදුවීම දාමයට එන්න කලින් අපි දන්නවා පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වාර්තාවේ මේ සියල්ල තියෙද්දී අපි දන්නවා අපිට සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ අත් බෝම්බයක් හමු වෙන සිද්ධියක් සිදු වෙනවා. එතකොට මේ සිදුවීම තුළ මේ සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ අත් බෝම්බය පිටිපස්සේ ඉස්ලාම හිටියයි කිව්වේ ඒ දේවස්ථානයේ සේවය කරපු සංක්‍රිස්තියන් උත්සගෙන ගියා. ඊට පස්සේ ඒ හරහා ස්වාමිලා ටිකක් අත්අඩංගුවට ගන්න ගියා. ඒ අතරතුරේ කොළඹ කරදුරුවත් එතු මල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නැවිලා පෙන්නුව බෝම්බේ ගෙනලා තියෙන ඇත්ත පුද්ගලයා කවුද කියලා. ඊට පස්සේ ගිහිල්ලා ඒ වෙනකොට මං කිව්වා මේගොල්ලෝ යන්නේ මේ කතෝලික මිනිහෙක්ව මේකට පටලන්න කියලා කියනකොටම මේ ගිය සිද්ධිදාමයත් එක්කම කියනකොටම ගිහිල්ලා මේගොල්ලෝ ගිහිල්ලා පිළියන්දල ප්‍රදේශයේ වෛද්‍යවරයෙක්ව අත්තරංගුවට ගත්තා. මේකට සම්බන්ධයි අරකයි මේකයි කියලා ඊට පස්සේ පහුවදා මෙන්න යකෝ ටීම් මේ පුවත්තල යනවා මේ අවියායුධ ගබඩාවක් හම්බුණා කියලා සෙල්ලම් තුවක්කු ටිකක් දාලා. මේ සෙල්ලම් තුවක්කු ගැන කතන්දරේදී මං එතකොට මං ඒ වෙනකොට දන්නවා පාස්කු ප්‍රහාරයේ යට ගැසීම සඳහා හිටපු රජය, ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ රජය දැවැන්ත ක්‍රියාවලියක් ගෙනිච්ච ඒක යට ගැසීම සඳහා කතෝලිකයෝ ත්‍රස්තවාදීන් කතෝලිකයෝ බෞද්ධ පන්සල් වලට බෝම්බ ගහන්න යනවා කියලා මතවාදය හදන්න දැඩි උත්සාහයක නියැලෙලා තිබුණා. ඒ කාලේ තමයි මේ සිදුවීම් දාමය වෙන්නේ. එතකොට
මේ කතෝලිකයෝ ත්‍රස්තවාදීයෝ කියලා දාලාගෙන මේ ගියේ නාට්‍යයේ තමයි අර කිව්ව අවිගවඩාවක් හම්බුණා කියලා ඒ දොස්තරක ගෙදරින් පිළියම් දෙන දොස්තර. එතකොට මම ඒ සම්බන්ධයෙන් දේශබන්දු දෙන්න කොන්ට කෝල් එකක් අරගෙන ඇහුවා ඔබතුමා ඒ එතුමාගේ මොකද්ද මේ තත් ඒ සම්බන්ධයෙන් කියන්න දෙන්නේ කියලා. මේ කෝල් එක ගත්ත 2022 ජනවාරි මාසේ 19 වෙනිදා හවස. හවස 14:52ට. හවස 14:52ට තමයි කෝල් එක ගත්තේ 2022 ජනවාරි මාසේ 19 වෙනිදා. ඔන්න බලන්න මේ රෙකෝඩින් එක මම ප්ලේ කරනවා. හලෝ. මේක ගමු දෙනකොට මහත්තයාද? දේශබන්දු දෙනකම මතය මට දැනගන්න පුළුවන් දර ෂර්ලි හේරත් සර අත්දැංගුවට අරගෙන තියෙන්නේ හොඳයි ඩොක්ටර්ද ඔව් ඩොක්ටර්ගේ දැන් DO එකක් උඩද තියාගෙන ඉන්න මහේස්ත්‍රාත් නියෝගයක් මොකක් හරි අරගෙන තියෙනවද ඒ සම්බන්ධයෙන් මොකක්ද තියෙනවද අපරාධ විචාර සංග්‍රහය එක තියෙනවනේ 72ක් රෝගන්ද බලතල පොලිසියද එතකොට අර මේ මේ තුවක්කු වල මේ මේ අනන්‍යතාවය තහවුරු කරලද මේ මාධ්‍යට ඒවා උදාහරණ ඒවට නෙමෙයි ඒවට නෙමෙයි මේ රන් දුන් නියෝගයේ හෝ මේව කටයුතු කරලා තියෙන ඒවට නෙමෙයි මේ මොරුනා එතකොට මේ එතකොට මාත්‍ය මට දැනගන්න පුළුවන්ද සර් මේ ඕකේ අර චර්ලි හේරත්ගේ සිදුවීම ගැන ප්‍රකාශය ගන්න මේ මේ දෙන්නේ මේ මේ ඔය ආරක්ෂක හැටියට ගියායි කියලානේ අද මාධ්‍ය වාර්තා කරලා තියෙනවා කොහෙද මාධ්‍ය වාර්තා කරලා තියෙනවා නෑ ඒක ඉදිරියට කරන්න බෑනේ දැන් පාරක් යනවා පොලිසිය කිව්වයි කියලා තමයි මාධ්‍ය වාර්තා කරලා තියෙනවා පොලිසිය වලින් කිසිදයක් මාධ්‍ය වලට කියලා නෑ ඔය පත්‍රකාරෝ ටීවී කාරෝ එහෙම්මෙන් ඇදගෙන හොයාගෙන දාලා දිනම වෙල්ල අපිට ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා දාපුවත් ඇවිල්ලා අපි කිසිම වෙලාවක මාධ්‍ය වලට මුකුත් දීලා නෑ මේකේ ඉපාරි ඉවරණකම් කිසිදයක් අපි මාධ්‍ය වලට දෙන්න එපා කියලා උපදෙස් දීලා තියෙනවා ඒ ඡාය රූපයක් ගහලා දාපුගේ සම්බන්ධයෙන් දැන් ඉන්කුවරිය පටන් අරගෙන පොඩිම ෆොටෝ එකක් දුන්නේ කියලා ආයුධවත් වගේ උත්තර දාන්න වෙලා අපි ආයුධ සම්බන්ධයෙන් කතාවක් කරලා නෑ අනවශ්‍ය දේවල් කවුරු දාලා කියලා අපි දැන් ඉවරලා මේ ඒක අපි තිංපාරයක් කරලා බලනවා කවුද ඔය ගිය මිනිසුන් කවුද ෆොටෝ එකක් දෙන්නේ කියලා එතකොට දැන් ඔබ තේරුම් ගන්න මේ කතෝලික වෛද්‍යවරයෙක් අල්ලගෙන ඒ කතෝලික වෛද්‍යවරයා මේ බෝම්බ තිබ්බයි කියලා සියලු සාන්දෝරන්ගේ දේවස්ථානයේ සිටුනින පටලගෙන නාට්‍යයක් රඟපෑවා කියන එකේ සාක්ෂිය තමයි ඔබ මේ ඇහුවේ දේශබන්දුම කියනවා එහෙම දෙයක් වෙලා නැහැ ආයුධ ගබඩාවක කතාවක් නැහැ කියලා මේක දැම්මයි කියලා තමයි දැන් මේ මාත් එක්ක වෛර බැඳගෙන ඉන්නේ මේ මිනිස්සයා ඔබ අර ඇහුවේ රෙකෝඩින් කොටස සමාජයේ දැන් යන ඒ කොටස එන්නේ මේකේ මේක එදාගෙන කියපු එකට පහුව මේ මෑතකදී ගත්ත කෝල් එකේදී මේ මිනිස්සයා මාත් එක්ක ෆයර් වෙනවා ෆයර් වෙන්නේ මේක එළියට දැම්මයි කියලා මේක අපි අධිකරණයකට වුණත් ඉදිරිපත් කරන්න කටයුතු කර බය නැහැ මේ රෙකෝඩින් එක අවශ්‍ය නැහැ අධිකරණ බාණ්ඩ නඩු බාණ්ඩයකට ඉදිරිපත් කරත් අපි බය නැහැ මෙතනදී කියන්නේ මේ යථාර්ථ කතාව මාධ්‍ය විසින් ලොකු මේකක් කරා මොකද මතක තියාගන්න ඔය බොරැල්ල සියලු සාන්තෝරන්ගේ දේවස්ථානයේ අත්බෝම්බ සිදුවීම මේ මහා ගෝඨාභයගේ කුමන්ත්‍රණය හරිද පිටිපස්සේ දිමුනේ දෙදා අපි දන්නවා අර නම කියන්න බෑ Facebook එකේ ඒ ඒ ස්වාමින් වහන්සේ කෙනෙක් කියලා කෙනෙක් ඉන්නවා මේ නම කියන්න බෑ යාගේ අර අබසරණ එක්කෙනා එයා මේ එයා ඒ දවස්වල එකපාරට ඇවිල්ලා 2021 මොකද එයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සහරන්ගේ පිටිය පෝෂණය කරා කියලා කොමිෂන් සභාව එයාට එයාට නඩු බවරන්න කියලා රෙකමදාරු දීලා තියෙනවා මොකද මේ විදියට පොලිස් නිලධාරීන්ට කටයුතු කරන්න අයිතියකුත් නැහැ ඔබ අහන්න ඇති කොටසක් මේකේ දැන් මේ සම්පූර්ණ රෙකෝඩින් මේ විදිය පුද්ගලයන් පොලිස්පති වීමට සුදුසුද ඔන්න ඔබලා තීරණය කරන්නේ හලෝ දේශබන්දු දෙන්න කොහොන් ඔව් මම චිරන් සමරසිංහ කතා කරන්නේ අපේ ලිබර්ටි විරෝධතාවය අදත් කරන්න දෙන්න කොළඹ පොලිසිය ඇවිල්ලා මේ හිටගෙන ඉන්නවා අපි අහපුවාම කියනවා පීඩාවක් වෙන හින්දලු එහෙම ඒගොල්ලෝ හිටගෙන ඉන්නේ නෑ ඕගොල්ලෝ පේමන්ට් එක අයින්දල කරන්නේ නෑ පේමන්ට් එකනේ කොහේ කරත් ඒ කියන්නේ ඔබ එතන කරාම පීඩාවක් වෙනවයි කියලා කොහොමද නිර්ණය කරන්නේ කියලා ඔයා නම් තීරණය කරන්නේ ඔයා නෑ ඔයා තීරණය කරන්නේ කොහොමද කියන්නකෝ පොලිසිය කොහොමද පීඩාවක් කියලා තීරණය කරන්නේ පොලිසියට මොකක්ද කියන අයිතිය ඔය කියන්නේ තීරණය කරන්නේ මේ මම කියලා තේ කියන්නේ නැහැ නේ උත්තරය කොහොමද පීඩාවක් වෙන්නේ කියලා ඔයා ඔයා පොලිසිය කියලා කියන ආයතනය කරන වැඩ තුවා පාවිච්චි ඔයා පොලිසිය කියන ආයතනය කරන වැඩ නම් මිනිස්සු දන්නවා ඔබතුමා කියනවා කොහොමද ඒක පීඩාවක් වෙන්නේ කියලා ඔයා 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 වගේ කුන් හරකෙක් එකම දාපන් දෙනවා නැහැ ඔයා 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 මානසික රෝගී කියලා සමාජය දන්නවනේ මිනිස්සු ඔයා මානසික රෝගී ඔයා මානසික රෝගී කියලා මොකද සමාජය දන්නවා මානසික වෛද්‍යවරයෙක් කියන්නේ ඔබතුමා ඔයා ඇයි කියන්නට හේතුව මොකද්ද කියලා ඔයාට මොකද්ද තියෙන අමාරුව පොලිසිය දරුවෝ කහන්නේ නෙමෙයි පොලිසියට අහන්න නෙමෙයි ඇත්ත කියන්නකො මොකක් කොහොමද පීඩාවක් වෙන්නේ කියලා කෙනෙක් කියන්නකො කොහොම මෙන්න මෙහෙම පීඩාවක් වෙන්නේ කියලා ඔයා ඔය වටරවුම් වල ඉඳලා පීඩාවක් කොහොමද කියලා කියා ගන්න බෑනේ ඉතින් මම මොකද කරන්නේ ඔබතුමා මට කියලා කතා කරන්න ඉගෙන ගන්න ඔබතුමා රජෙනි
සමුද බෞද්ධික මැදදෙමිනම් කරන්නේ පේමන්ට් එකෙන් කරන්නේ වෙන්න වෙලා මම කිසි පේමන්ට් එක කව කරන්නේ නැත්නම් වෙන්න මම කිසි ප්‍රශ්නයක් නැහැ මම දැන් කියන කිසිම කරදරයක් කරන්න නැතුව පොලිසියෙන් ඉන්න කියලා මම කියන්නේ ඒක තමයි කතා කරලා කියන ඔබතු කන හරි 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 දැන් ඔබ අහන්න ඊළඟට මට ගන්නවා ඔහු මට කෝල් එකක් අරගෙන කියන දේත් අහන්න මේ මේ මිනිස්සු අපේ මිනිත් මේ අපි කරන වගකීම විතරයි අයියා මල් පැලටික වගේ අර මැද පේමන්ට් එක මේක තියෙන ඩුප්ලිකේෂන් පාරකේ අපි කරන්නේ ඇත්තම කිව්වොත් නෛතිකව වැළුවොත් අපි කරන්නේ ලිබර්ටි වටරවුමේ නෙමෙයි අපි කරන්නේ ඩුප්ලිකේෂන් පාරේ මේකට කරන එකට තමයි මේ විරුද්ධව මේගොල්ලෝ මේ විදිහට හැසිරෙන්නේ එහෙමනම් දැන් අපිට අහන්න ඕනේ දැන් දේශපාලන දෙන්නකෝනේ ඇයි මේ විදිහට කතා කරන්නේ මේ ඔන්න බලන්න මේ මේ රටේ මේ නියෝජ්‍ය නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් මාත් එක්ක කතා කරන. ගරුත්වයක් දෙන්න ගරුත්වය ලැබෙන විදිහට කතා කරන්න ඕනේ හැසිරෙන්න ඕනේ. ඔන්න බලන්න පළවෙනි දේ දේශබන්දු තෙන්නකෝන්ගේ නාට්‍ය. මම අර ඉස්ලාමත් කිව්වා. මේ ස්ට්‍රීම් එක කට් වුණා. ස්ට්‍රීම් එක යනවා නේද? කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ සොයාගත් රුපියල් කෝටියක් 1.75 ලක්ෂයකට ආසන්න මුදල ඇමති දිගානලස් මාතර ලබා දෙන ලෙස බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දැනුම් දී ඇතයි පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිනගමගේ මහතාට දැනුම් දුන්නේ මේ අගෝස්තු 5 වෙනිදා මේවා වෙලා තියෙනවා දැන් අර පොලිසිය හැමදාම සැකකාරයෝ ගෙනල්ලා කියන්නේ මේකනේ ආ මේ ආ එයාට මෙහෙම චෝදනා තිබුණා මෙන්න චෝදනාවක් චෝදනා තිබුණේ හින්දානේ අර දැන් බෝම්බ පෙන්න මොනවාද ආයුධ පෙන්නන්න කියලා මැරෙලා දෙන්නේ අය එයාට මෙහෙම කලින් චෝදනා දෙනවා ඒ වගේ ඊළඟට එනවා දේශබන්දු දෙන්නකෝ නත්තඩංගුවර ගන්නයි නියෝග දේශබන්දු දෙන්නකෝ නහ සනත් නිශාන්ත අත්තරංගුවර ගන්නයි නියෝග මේ කවද්ද මැයි 16 ආ ඉන්න තව දෙන්න මේ මේ දැන් මේ පොලිස්පති වෙන්න යනගෙන අර තියෙන චෝදනා ඈ ඊළඟට තියෙනවා දේශබන්දු සෙන් ඒ තාම එළියේ CID ඩෙපිටි පිළිවෙත මහේස්ත්‍රාත් දොස් මැයි 20 ඊළඟට එනවා දේශබන්දු දෙන්නකෝ නැතුළු 24 දෙනෙක් අත් ඒක ඒදා ඊට පස්සේ තව දෙන්න මේ දැන් දේශබන්දු දෙන්නකෝ වහම මාරු කරා නීතිපතිවරයාගෙන් පොලිස්පතිට උපදෙස් මැයි 23 වෙනිදා හරි මේ මෙයා මෙයාලා මේ දේශබන්දු දෙන්නකෝන්ගේ දුරකථන CID බාරයට මැයි 31 වෙනිදා හරිද දැන් මට කියන්න කවුරු හරි මේ දේශබන්දු දෙන්නකෝන් තමයි මේ පොලිස්පති වෙන්න තාම සීන බලන අපි දන්නවා මේ ඊයේ පෙරේදා වෙනකොට තිරාන්නලස් මැදට පැනලා මේ මිනිහාව පොලිස්පති කරන්න දැන් වැඩ පිළිවෙලකට ගිහිල්ලා තියෙනවා දැන් අපි අහන්නේ තිරාන්නලසයි දේශබන්දු පොලිස්පති කරන්න කියන එක දැන් අපිට තේරෙනවා නර කෝටි ගානක ගෝඨාභයගේ රෙද්ද ගැලවෙන කෑල්ලක් පේනවා නන්නරේ ආ දැන් පේනවනේ මේ වගවීමක් නැති මේ කාලකන්ණි නිලධාරීන් මේද අපි මගේ රටේ සමස්ත නිලධාරීන්ට මුකුත් කියන්නේ ඔබ මම කතා කරපු රෙකෝඩින් එක ඇහුවනම් OIC මහත්තයා කොල්ලුපිටියේ ඔහු සංවරව කතා කරා ඩිවිෂන් OIC මහත්තයා ඔහු සංවරව කතා කරා එතකොට මේ නිලධාරිය විතරක් අඳුකොල දැකපු නයෙක් වගේ භූමිතල් ගෑවිච්ච ගැරන්ඩියෙක් වගේ පුස් ගන්නවා ඇයි මේ එතකොට දේශබන්දු දෙන්නකෝන් ගැන මම මේ මාත් එක තද වෙලා තියෙන්නේ ඇයි තිරන් දමරසිංහ එක තද වෙලා තියෙන්නේ සරලව අර එදා කරපු රෙකෝඩින් එක ඒක මම නැවත ඉදිරිපත් කරන්න මොකද ඉස්ලාම ස්ට්‍රීම් එක දෙකට කැඩලා තියෙන්නේ දැන් කලින් වීඩියෝ එක තියෙනවා ඒක ගිහිල්ලා බලන්න කලින් වීඩියෝ එක මැද්දෙන් කැඩුනා මේක මේ මිනිස්සයා මාත් එක තද වෙන්නේ මේ බොරල්ලේ සියලු සාන්තුරුන්ගේ දේවස්ථානයේ අත් බෝම්බ කේස් එකත් එක්ක මේකට තමයි දැන් මේ තද වෙලා තියෙන්නේ හලෝ මහත්තයාද ඔව් මේක මට දැනගන්න පුළුවන්ද මේ 2021 22 2022 ජනවාරි මාසේ 19 වෙනිදා ගත්ත කෝල් එකක් සම්බන්ධයෙන් තමයි ඔය මාත් එක්ක මේ ડોක්ටර්ගේ රෙකෝඩින් එක එළියට දැම්මයි කියලා මැරෙන්න හදන්නේ. ඉතින් මේක මං ලීක් කරා කියලා කිව්වේ නැහැ. අපදංගුවට අරගෙන තියෙන්නේ. හොඳයි ડોක්ටර්ද? ඔව් ડોක්ටර්ගේ දැන් DO එකක් උඩද තියාගෙන ඉන්න මහේස්ත්‍රාත් නියෝගයක් මොකක් හරි අරගෙන තියෙනවද ඒ සම්බන්ධයෙන් මොකක්ද? ඔව් තියෙනවා. අපරාධ විචාර සංග්‍රහය එතන තියෙනවනේ 672ක් අවදෝ ගන්න බලකර පොලිසියට. එතකොට අර මේ තුවක්කුවල මේ අනන්‍යතාවය තහවුරු කරලද මේ මාධ්‍යට ඒවා මුදා හැරියේ
Dewan kau udah alat gila bercanda yang dimana, mereka api tinggal rekalah balon kau udah gini bisungi kau udah potong beru gitu. Itu kota. Dan made ini sehari herat ke sidya, itu nanti sidya unye atternya, belang gila pansel ada bombe tipai gila katolik tipai gila puhu matanya khadan ngeya sidu ima. Matanya khadaan ngeya me desa bandu denna kon mata gila pu prakasa tekan mukod egolo me abi ayu tuh gabar awa kambu naiko selan tu aku penila. ඒකට විරුද්ධව මේ ප්‍රකාශය ආපු ඉන්න තමයි දේශබන්දු දෙන්නකෝන්ට මේ වෙලදීනේ. ඔය වැඩේ කරේ පාස්කු ප්‍රහාරය යට ගන්න මේ රටේ කතෝලික මිනිස්සුන්ව නිහඬ කරන කතෝලිකයෝ ත්‍රස්තවාදීයෝ කියන මතය හදන්න කරපු වැඩක්. ඊළඟට මම මෙතනදී කියන්න ඕනේ මේ 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 මෙතනදී කියන්න ඕනේ 2021 සැප්තැම්බර් මාසේ මේ සැප්තැම්බර් මාසේ 13 වෙනිදා අර නම කියන්න බැරි කෙනා පටන් ගත්ත හුටපටයකින් තමයි 10 ඒක හරියට මාසයකට පස්සේ 2021 10 වෙනි මාසේ 13 වෙනිදා බෙල්ලන් ගිල අත් බෝම්බ හම් වෙනවා ඊට පස්සේ තමයි මේ සිදුවීම් දාමේ පටන් ගන්නෙ ඒ සම්බන්ධයෙන් පොලිස් ප්‍රතිවරයාට 2021 1/29 වෙනිදා මම පැමිණිල්ලකුත් කරලා දෙනවා ලිඛිතව එතකොට මේ සිදුවීම් දාමේ මේ දේශබන්දු දෙන්නකෝන් කියන්නේ ඇත්තටම දැන් ඇයි මේ අපිත් එක්ක තද වෙලා තියෙන්නේ මෙච්චර තද වෙන්න හේතුවක් තියනවාද හඬ මේ විදිය නිලධාරී ඉන්න පොලිස් ප්‍රතිකමට සුදුසුද ඒ වගේම මම මට දැන් එයා පිස්සා කියනවා මට එහෙම කියනවා මෙහෙම කියන මේ රටේ මිනිස්සුන්ගේ වගවීම විතර අපි තවරු අපි කතා කරලා ඒගොල්ලෝ කියපු දේ අපි ඉදිරිපත් කරනවා එතකොට ඒ කරන දේදී මේ දැනුවත් වෙලා PTA එක යටතේ මොකද්ද මේ සිදුවෙන්නේ ඒ ගැන PTA වැඩපිළිවෙල දැන් අපි දන්න වසන්ත මුදලිගේගේ සිද්ධියේදී PTA ප්‍රොසීඩියර්ස් ඔක්කොම කඩාගෙන ගිහිල්ලා කෙනෙක්ව හිරේ දාලා දෙනවා එතකොට ඒ වැඩපිළිවෙල අපිට ඒක කරොත් මොකද වෙන්නේ අපි මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ කාර්යාලය දැනුවත් කරලා දෙනවා ඒ වගේම මේ දේශබන්දු දෙන්නකෝන්ගේ මාකරේ මදුෂ්ගේ සිද්ධවීම් ගැන මම කතා කරන්න දෙනවා ඒක අද මට කතා කරන්න වෙන්නේ නැහැ කාලය සීමා වෙන හින්දා නමුත් මාකරේ මදුෂ්ගේ සිද්ධුවත් එක්ක අපි ඊළඟට වෙනම මාධ්‍ය සාකච්ඡාවක් එනවා ඒ වගේම කියන්න කැමති සිංගප්පූරුවට යන්න සිංගප්පූරුවට යනවා මොහු දේශබන්දු දෙන්නකෝන් විතිරානලසුයි හැබැයි ගිහිල්ලා ඊට පස්සේ ඩුබායි ගියා දේශබන්දු දෙන්නකෝන් ඒ ගියයි කියන්නේ කොහොමද කියලා අපි ගියයි කියලා කතාවක් තියෙනවා ගියේ කොහොමද මොකද අධිකරණයට මොහුට ගුවන් ගමන් තහනමක් දාලා තියෙද්දි ඒකට අවසර අරගෙනද ගියේ ඩුබායි යන්නත් අවසර අරගෙනද ගියේ කියන එක අපි අහන්න කැමතියි ඒ වගේම ටිරාන්නලස් පාර්ලිමේන්තුවේ කියනවා එයත් එක්ක අරගලේ කට්ටිය කතා කරනවායි කියලා මං අහන්න කැමතියි එයත් එක්ක කතා කරන අරගලේ අය කවුද කියලා අර බ්ලැක් කැප්ස්ලාද කියලා අහනවා ග්‍රීන් බ්ලඩ් විමුක්ති දුෂාන්ත රාමනසිංහ ග්‍රීන් බ්ලඩ් නිර්මාතෘ ඒ අය UNP එකේ ඉන්න කට්ටිය එතන බ්ලැක් කැප්ස් කියලා හදාගෙන ආපෝ දැන් ගොඩ යමු කරන්න යන එක ඒගොල්ලොත් දන්නේ ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කර කර ඉන්නේ අරගලකාරයෝ සාකච්ඡා කරනවා වගේ ඒ වගේම අපි දැක්කා දේශබන්දු ගැන හොඳ කතා වගේක් කී කී හිටිය අර ව්‍යාපාරිකයෙක්. එතකොට ඒකේ ඒ වැඩපිළිවෙලදී අපි අහන්නේ මේගොල්ලෝ සල්ලි දීලා මේ මොනවද මේ කරන්නේ කියලා අපි අහනවා. කුඩුලාල් කියන එකේ පර්මිට් එකෙන් කතා කරන මිනිහෙක් අපි දැක්කා දේශබන්දුගේ හොඳ කියනවා. ඒ හින්දා මේ වැඩපිළිවෙල අපි අද මාධ්‍ය සාකච්ඡා මේ දෙකට කැඩිච්ච හින්දා අපි අවසන් කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ විදිහේ නරිනයිඩ නිලධාරීන් දේ පොලිස්පති වුණොත් මොකද වෙන්නේ කියලා පොලිසිය අයම හිතාගන්න කියලා මගේ වචන ස්වල්පේ මම අවසන් කරනවා බොහොම ස්තුතියි